චූල සීලය මහරජ මහන කෙසේනම් සීල සම්පන්න වේද මහරජ මේ සසුනී පැවිදි වූ මහන ප්‍රාණගාතය හැර ප්‍රාණගාතයෙන් වැලකුණේ වෙයි සත්ව හින්සාව සඳහා පාවිච්ච කරන දඩුමුගුරුව හැර කඩුකිනිසි තුවක්කුවාදී ආයිද හැර පව්පිළිකුල් කරන ස්ොභාවයෙන් යුක්තව මෛත්‍රී සහගත සිත්තඇතිව සක සත්වයන්ටම යහපතක්වීමේ කැමැත්ත ඇතිවවාසය කෙරෙයි. ප්‍රාණවදයෙන් වෙන්ව සකළ සත්වයන්ටම හිතානු කම්පාවෙන් විසීම නැමැති මේ කරුණ ඒ මහනකුගේ ශීලයයි. මෙහි මුලට රජු සඳහන් වන්නේ මේ සාමන්්‍ය පල සූත්‍රය අජාසත්ව රජුත්‍ර දේශනය කර ලද්දක් වන නිසාය ඒ මහන හිමියන් විසින් නුදුන්දය සොරසිතින් ගැනීම හැර අධින්නාධානයෙන් වැලකුණේ වෙයි හිමියන් විසින් දුන්දයක් පමණක් ගන්නේ දුන්දය පමණක් ගැනීමේ කැමැත්ත ඇත්තේ සොර නොවූ පිරිසුදු සිතින් වාසය කෙරෙයි එසේ අධින්නාදාානයෙන් වැලකී විසීම ඒ මහනුගේ සීලයයි ඒ මහන අබ්‍රහ්මචරයා සං්‍යාත ලාමක හැසිරීම හැර ශ්‍රේෂ්ඨ චර්යා ඇත්තේ වෙයි අබ්‍රහ්ම චරිියාවෙන් දුර වූයේ ග්‍රාම ධර්ම නම්වූ රාගෙන් තෙත්වූ දෙදෙනකු අතර පවත්නා ලාමක හැසිරීමෙන් වැලකුුණේ වෙයි එසේ ඒ ලාමකහැසිරීමෙන් වැලකීම ඒ මානවගේ සීලයයි ඒ මහන බොරුකීම හැර බොරුකීමෙන් වැලකුුණේ වෙයි ඇත්ත කියන්නේ සත්තියෙන් සත්‍ය ගලපන්නේ ස්තීර කතා ඇත්තේ විශ්වාස කළ හැකි කතා ඇත්තේ ලෝකය නොරවට්ටන්නේ වෙයි මේ මුසාවාදයෙන් වැලකීමද ඒ මහනහුගේ සීලයයි කේලාම්කීම හැර කේලාම්කීමෙන් වැලකුණේ වෙයි මෙතනින් අසා මවුන් හා බිඳවන පිණිස එතන නොකියන්නේ වෙයි එතනින් අසා ඔවුන් හා බිඳවීම පිණිස මොවුන්නට නොකියන්නේ වෙයි මෙසේ බිඳනවුන් සමගි කරන්නේ වෙයි සමගිවූුවන්ගේ සමගට අනුබල දෙන්නේ වෙයි සමගි වුවන් අතර වාසයට කැමතිවන්නේ වෙයි සමගිවුවන් හැරයන්නට නොකමැති වන්නේ වෙයි සමග ඇතිකරන කතා කියන්නේ වෙයි කේලාම්කීමෙන් වැලකීම ඒ මහනවගේ සීලයයි. පරුස වචනය හැර පරුසු වචනයෙන් වැලකුණේ වෙයි යම් වදනක් දෝස නැත්තේද කනට සැපවේද එමනීයද සිතට වදින්නේද නාගරිකයන්ගේ කතාව වේද බොහෝ දෙනාට යහපත් වේද බොහෝ දෙනාට ප්‍රියවේද එමඳ වදන් කියන්නේ වේද. මේයද ඒ මහනහුගේ සීලයවෙයි. සම්ප්‍රප්පලාප හැර සම්ප්‍රප්පලාපයෙන් වැලකුණේ වෙයි කාලයට සුදුසු කතා කරන්නේ සත්‍ය වූ කතා කරන්නේ අර්ථයක් ඇති කතා කරන්නේ ධර්ම කතා කරන්නේ විනය කතා කරන්නේ සිතෙහි තබාගෙනීමට සුදුසු කතා කරන්නේ වෙයි. මේ සම්ප්‍රප්පලාපයෙන් වැලකී යහපත් කතාකිරීම ඒ භික්ෂුවගේ සීලයයි. පංචවිධ බීජයන් හා ඒවායින් හටගත් අමු ගස්වැල් තන සිඳීමෙන් බිඳීමෙන් වැලකුණේ වෙයි. එක් බතක් වලදින්නේ රාත්‍රිය භෝජනයෙන් වැලකුුණේ විකාල භෝජනයෙන් වැලකුණේ වෙයි නැටුම් ගැවුම් වැයුම් යන මේවා කිරීමෙන් කරවීමෙන් හා කෙලෙස්වලට හේතුවන කොසලේට පටහැනිද බැලීමෙන්ද වැලකුණේවෙයි. මල් පැලදීම සුවඳින් හා විලවුනෙන් මුහුණේ අඩුතැන් පිරවීම පැහැය ගැන්වීම යන මේවායින් වැලකුණේ වෙයි උච්චාසයන මහාසයන පරිභෝගයෙන් වැලකුණේ වෙයි රන් රිදිී මසු කහවනු පිළිගැනීමෙන් වැලකුණේ වෙයි අමු දාන්‍ය පිළිගැනීමෙන් වැලකුුණේ වෙයි අමු මස් පිළිගැනීමෙන් වැලකුණේ වෙයි ඒක බත්තිකෝ රත්තුූ පරතෝ විකාලභෝජනා පටිවිරතෝ යන මෙහි අදහස මෙසේ ධතයුතුය උදබතය සවස්බතය කියා බද්ධකකි. අරුුණෝදය පටන් හිරු මුදුන්වීමතෙක් පෙරවරු කාලේ වලදනා බත උදයබතය. ඉර මුදුන්වීමහි පටන් පසුදින අරුුණෝදයතෙක් කාලය තුළ වලදනා බත සවස්බතය. ඒ දෙකට පාතරාස සයාමාස යන නම් කියනු ලැබේ. උුදයබතෙක් බතකි සවස්බත තවත්බතකි ඒ බද්දකින් රු කාලය බත පමණක් වලදන්නේ ඒක භක්තික නම් වෙයි. පෙරවරු කාලයේ විසිතිස්වරක් වැළඳුවද එය උදේබත නැමැති එක බතම බැවින්. විකාලයේ නොවලදින පෙරවළු කාලයේ පමණක් වලදින භික්ෂුව ඒක භක්තික නම් වෙයි. රත්වූ පරතෝ යනුවෙන් කියවෙන්නේ රාත්‍රී භෝජනයෙන් වැලකීමය. විකාලභෝජනා පටිවිලතෝ යැනුවෙන් කියවෙන්නේ මධ්‍යානයේ පටන් අරුණෝදය දක්වා වූ විකාලයේ වැලඳීමෙන් වැලකීමය. ගැහැනුන් හා කුමාරියන් පිළිගැනීමෙන් වැලකුණේ වෙයි දාසිදාසයන් පිළිගැනීමෙන් වැලකුණේ වෙයි එලුවන් තිරලුවන් පිළිගැනීමෙන් වැලකුණේ වෙයි කුකුලන් ඌරන් පිළිගැනීමෙන් වැලකුණේවෙයි ඇතුන් ගවයන් වෙලබුන් කෙත්වතු පිළිගැනීමෙන් වැලකුණේවෙයි ගිහියන්ගේ ලියුම් හෝ පණවිඩ ගෙන ඒ ඒ තැන යාම වූ දූත ක්‍රියාවෙන් හා ගිහියන්ගේ වැඩ පණවීට සඳහා ගේයින්ගෙට යාමෙන්ද වැලකුණේ වෙයි මෙයද ඔහුගේ සීලයයි. බඩුමිලේට ගැනීමෙන් හා විකුණීමෙන් වැලකුුණේ වෙයි තුලාකූට කන්සකූට මානකෝට යන ක්‍රමවලින් අන්සතු වස්තුව රවටා ගැනීමෙන් වැලකුුණේ වෙයි උක්කෝටන වංචනීය නිකති යන ක්‍රමවලින් අනු රැබටීමෙන් වැලකුණේ වෙයි කැපීම මැරීම බැඳීම සැඟවී සිට අන් සතු වස්තුෝ පැහැර ගැනීම ගම්නියන්ගම් පැහැරීම කඩුවාදිය දක්වා බියගන්වා වස්තුව පැහැර ගැනීම යන මේවායින් වැලකුණේ වෙයි මේවායින් වැලකීමද ඒ මහනහුගේ සීලයයි මේ චූල සීලයයි හි තුළලාකූට යනු හොර තරාදි හොර පඩි සාදාගෙන ගැනීම බඩු වැඩියෙන් ගෙන මුදල් අඩුවෙන්දීමය කන්සකූටයනු රන්බදුන් හා එවැනි ලෝහබඳුන් කීපයක් ද එකට තබාගෙන රන්බදුන උරගා පෙන්වා සියල්ලම රන්බදුන්නේේ මිලේට දී ගැනීමය මානකූට යනු අඩු වැඩිකොට හොරට මැනදීමෙන් ගැනීමෙන් වංචා කිරීමය වංචා කරන්නෝ මනිින භාජනයේ පතුලේකුඩා සිදුරක් සාදා ගන්නා කල්හි එය තමාගේ භාජනයට උඩින් අල්ලා ඒ සිදුරෙන් තමාගේ භාජනයට ගන්නාදයන් එක්තරා ප්‍රමාණයක් වැෑස්සෙන පරිදිී මනින තෙල් ආදිය හෙමින් වත්කර ගනිති දෙනකල්හි ඒ සිදුර ඇගිලි අගින් වසාගෙන මැන දෙති වී සහල් ආදිය මැනීමේදීද ගැනීමේදීද හැකිතාක් මුදුන උස්කොට මැන ගනිති. දීමහිදී ඉක්මණින් සහල් ආදිය භාජනයටලා මුදන කඩා දෙති. උක්කෝටන යනු අහිමියන්ට යම්කිසිවක් හිමිකරදීම සඳහා අල්ලස් ගැනීමය. වංචනයනු නොයෙක් උපායෙන් වංචාකිරීමය බොරු බෙහෙද්දීම බොරු යන්ත්‍ර මන්ත්‍ර කිරීම බොරු ශාස්ත්‍රකීම යනාදියෙන් මුදල් වංචා කර ගැනීමය. නිකති යනු ක්‍රමවලින් රිදී නොවනදය රිදී ලෙස රන් ොනදය රන් ලෙස මැනිික් නොවනදය මැනිික් ලෙසදීම ආදියයෙන් වංචා කිරීමය සමානදයකින් වංචා කිරීමය මධ්‍යම සීලය ඇතැම් පින්වත් මහන බමුණු කෙනෙක් සැදැහැන් දෙන බොජුන් වලදා මෙබඳු වූ වීජගාම භූතගාම විකෝපනයහියෙමින් වෙෙ බීජගාම භූතගාමයෝ කවරහුද මූල බීජය, කන්ද බීජය, ඒලු බීජය අග්ග බීජය පස්වන බීජ බීජය යන මෝහුය මේ සසුනෙහි මහනතෙමේ එසේ අන් මහන භබුණන් කරන බීජගාම භූතගාම විකෝපනයෙන් වැළකුණේ වෙයි එය ඒ මහනහුගේ සීලයයි සැදහැන් දෙන බෝජනය යනු කර්මය හා කර්මඵලයක්ත් පරලොව ඇති බවත් විශ්වාසකර පින් ලැබීම සඳහා දෙන භෝජනයයි. බොහු මාගේ නෑයකි මිතුරකි කියා හෝ දුන් කල්හි මොහු මටද මෙනම් උපකාරයක් කරනු ඇත කියා හෝ මොහු මට මෙබඳ උපකාරයක් කළේය කියා හෝ ලෝක චාරිත්‍රයක් නිසාහෝ ලෝක අපවාදය මිදනු පිණිසොහෝ දීම ශවද්ධාවෙන් දීම නොවෙයි සද්ධා දෙයියානි භෝජනානි බුංජිත්වා යනු දේශනා සීර්සයයි. මෙහි අර්ථය ශවද්ධාවෙන් දෙන චීවර පින්ඩපාත සේනාසෙන ගිලාන ප්‍රත්්‍ය යන සිව්පසය වලදාය යනුයි. බීජ ගැන භූතගාම සිකපදය දැක්වූ තැන විස්තර කරන ලදී. ඇතැම් ශමන ප්‍රාක්්මණයෝ සැහැන් දෙෙන බොජුන් වළදා සනිධය, පානසනිධය වත්ත සනිධය යානසනිදිය, සයිනසනිදිය, ගන්ධ සංනිධය, ආමිස සංනිධිය යන මොවන්ගේ වශයෙන් සංනිධිකාර පරිභෝගයන් හි යෙදීවාසය කරති. මේ සසුනෙහි සැදැන් පැවිදිවූ මමානතෙමේ සංනිධිකාර පරිභෝගයෙන් වැලකුණේ වෙයි. එයද ඒ මහනහුගේ සීලයයි. භික්‍ෂුව විසින් ආහාරාධිය පිළිගති යුත්තේ ඒ ඒ දිනයට ුවමනා ප්‍රමාණයටය අධිකව පිළිගතද ඒවා අන්‍යන්ට දී ඒ දිනයම අවසන් කළ යුතුය. එක් දිනක ලදදය මතු දිනවල ප්‍රයෝජනයට තබාගෙන පරිභෝග කිරීම සංනිධකාර පරිභෝග නම්වෙයි. අන්න සංනිදිී. අද පිළිගත් ආහාරය තබාගෙන හෙට අනිත්තා පරිභෝග කිරීම අන්න සංනිදි නම්වෙයි. සනිධකාර පරිභෝගය විනය ක්‍රමයය සල්ලේක පටිපදාව යන දේ‍යාකාරයෙන්ම කියයුතුය විනය ක්‍රමය අනුව අද පිළිගත් ආහාරය තබා නොසිට පසුදින වැනදුව හොත් යෝපන බික්කූ සනිධිකාරකං කාදනීයංවා භෝජනීයංවා කාදයවා බුංජෙයවා පාචිත්‍යයන් යන සිකපදයෙන් පචිති ඇවැත්වයි. උපසම්පන්න භික්ෂුව විසින් තමා පිළිගත් ආහාරය සාමනේරාදී අනුසම්පන්්‍යයෙකුට දී ඔවුන්ගේ කොටස පසුදිනට ත පිළිගන්වාගෙන වැලදුවහොත් ඉහතකී සිකපදයෙන් ඇවැත් නොවේ. ගිහියකු විසින් විහාරයට ගෙනා ආහාරයක් එකනෙහි නොපිළිගෙන අනුසම්පනයන් ලවා ගන්වා තබවා පසුදින ඔවුන්ගෙන් ගෙන වැලදුවද ක්‍රමය හැටියට ඇවැත් නොවෙයි. එහෙත් එසේ කිරීම සල්ලේක පටිපදාවට විරුද්ධය සල්ලේක පටිපදාව යනු ලෝබාදී කෙලෙසු නැති නොවන පරිදිී ඒවා ඇතිවන්නට ඉඩෙනෝ නොතබා ජීවත්වීමය. පාන සන්නේදී අම්භ පානාදී එක්දිනක් පරිභෝගයට කැපපානයක් පිළිගෙන පසුදිනට තබා ගැනීම පාන සනිදී නම්වෙේ සංනිධි කතං යංකිංචි යාවකාලිකංවා යාමකාලිකංවා අජ්්‍යෝහාරිතු කාමතාය ගන්හන්තස්ස පටිගන් හානේ තාව ආපත්ති දුක්කටස්ස අජ්්‍යෝහාරතෝ පන ඒක මේ කස්මින් අජ්්‍යෝහාරයේ පාචිත්්‍යයං. යනුවෙන් සමන්තපාසාධිකායේ දැක්වෙන පරිදි සංනිධ කලපානය වැලඳීම පිණිස පිළිගැනීමෙන් දුකුලා ඇවැත්තක්ද ගෙලීමක් පාසා පචිතිය වැද්දවෙයි මේ විනය ක්‍රමයයි. ආහාරය මෙන් එය සාමනය රාදීන්ගෙන් ආධාරයෙන් ඇවැත් නෝන පරිදිී තබාගෙන පරිභෝග කළ හැකිය. එසේ කිරීම සල්ලේක පටිපදාව නෝන බැවින් එය මේ ආරය සීලේට විරුද්ධය. වත්හ සනිදී. සංගාටි උත්තරා සංග අන්තරවාසක යන මේ සවුරුතුන සියලු භික්‍ෂූන් තිබිය යුතුය. තුන් සවුරු තිබියදී අතිරේක වශයෙන් ලැබෙනසිවුරු හා වෙනත් වස්ත්‍ර මතු ප්‍රයෝජනය සඳහා තබා ගැනීම වත්ත සංනිධ නම්වෙයි. සංගාටි උත්තරා සංග අන්තරවාසක යන මේ සියවුරු සංගාටි යාදී වශයෙන් එකක මිස දෙකතුන බැගින් අධිෂ්ඨාන කිරීමට ඉඩ නැත. තුන් සියවුරු ඉටාගෙන ඉන්නා භික්ෂුවට අතිරේක චීවරයක් ලදහොත් ඒ අතිරේක චීවරයක් වසයෙන් දසදිනක් තබා ගැනීමට ඉඩ ඇත. දසදින ඉක්මීමෙන් නිසඟි පචිතිවෙයි. විකප්පන ආදී විදිවලින් විනය ක්‍රමයෙන් ඇවැත් නොවන පරිදි බොහෝසිවුරු තබා ගැනීමට අවකාශ ඇත්තේය. එහෙත් එය සල්ලේක පටිපදාවට නොගැලපෙයි. සල්ලේක පටිපදාව රකින මේ ආරෙසිීලය රකින භික්‍ෂුව විසින් අතිරේක චීවර නොපිළිගතයුතුය ිගතද එය වහා අනිකෙකොට දියයුතුය දීමට සුදුසෙකු නොමැතිනම් පැමිණෙනතුරු තබා ගැනීම සුදුසුය පැමිණ වහාම එයදිය යුතුය යාන සන්නදිී නහත්තියානං සමනස්ස කප්පති න අස්සයානං රථේන යාතුන් ඉද්ඥ යානං සමනස්ස කප්පති උපහනා ධාරයතෝ සීලක් කන්ඳං යනුවෙන් දැක්වෙන පරිදි හස්තියාන අශ්වයානආදයට භික්‍ෂූන්ට අකපය. භික්‍ෂූන්ගේ යානය උපාහනය. නභික්කවේ යානේන යායි තබබන් යෝ යායෙය ආපත්ති දුක්කටස්ස යනු වදාරා ඇතිබැවින්. හස්තියානආදියෙන් යාමෙන්ද ඇවැත්වෙයි. විනේ හැටියට නම් පාවහන් වැඩිගණනක් තබාගැනීමෙන් වන ඇවතක් නැත. මේ ආරසීලය රකින භික්ෂුව විසින් තාගත යුත්තේ පාසේදූ විට පාවිච්චියට එක් වහන් සගලක්හා අන්තන්හි පාවිච්චයට තවත් පාවහන් සගලක්ය කියා පාවහන් ජෝඩු දෙකක් පමණකි. වැඩි ගරනක් තබා ගැනීම යාන සංනිදිීය. සයන සනිදිී.සානයනු නිදාගැනීමට පාවිච්චි කරන ඇදන්ය. විනය ක්‍රමය හැටියට සයන සංනිදයෙන් වන ඇවෙතක් නැත ආරයෙසිීලය පුරණ භික්‍ෂෝ විසින් ඇදැන් දෙකකට වඩා නොතබාගතයුතුය රාත්‍රියයේ වෙසෙන තැන එක් ඇදකද දවාලයේ වෙසන තැන එක් ඇදකද තබාගැනීම සල්ලේක පටිපදාවට විරුද්ධ නැත දෙකකට වැඩියෙන් තබාගැනීම සයන සංනිදියය ගන්ද සන්නනිදිී ගන්ධයනු සඳුන් ආදී සුගන්ද ද්‍රව්‍යියයෝය සමේ රෝගවලට බෙහෙත්වශයෙන් භික්ෂූන්ට ද සුවඳවර්ග පාවිච්චි කළ හැකිය. බෙහත් සඳහා ගන්නාලද සුගන්ත ද්‍රවියන් රෝගය සුවනතෙක් තවාගෙන පරිබෝග කිරීම සුදුසුය. රෝගය සුව වූ පසු මතුද රෝගය හටගතහොත් ගැනීමට තබාගැනීම ගන්ධ සංනිදේය එය මේ ආරසීලේයට විරුද්ධය. එයින් සල්ලේක පටිපදාව පළුදුවෙයි සුවඳ වර්ග රැස්කොට තබා ගැනීමෙන් විනය ක්‍රමයෙන් වන ඇවැතක් නැත ආමිස සන්නේදිී දායකයන්ගෙන් දානේ නොලබෙන දිනවල හෝ පිණුසිංගායා නොහෙනදිනවලහෝ පිණ්ඩපාතය නොලද්දිනවල හෝ ප්‍රයෝජනය පිණිස සහල් පොල් ලුණු මිරිස් පරිප්පු කරවල ආදිය රැස්කළ තබාගැනීම ආමිස සංනිදි නම්වෙයි ආරෙසිීලය පුරුණණ භික්ෂුවට ඒවාට ඉඩක් නැත. නොකල්හි පැමිණිණ හොරෙකුට හෝ එවැනි අනිකෙකුට දීම පිිස භික්ෂුවට තමාගේ වාසස්ථානයෙහි සහල් නැලියක් හෝ හකුරු පිඩක්ද. ගිතෙල් කාලක්ද තබාගැනීම සුදුසුයයි අටුවාවෙෙහි දැක්වයි. එපමන ආමිසයන් තබාගැනීමෙන් ආරසිීලය පලදුනොවෙයි අධිකව තමාගේ ප්‍රයෝජනය පිණිස තබා ගැනීමෙන් ආයසිීලය පළුදවෙයි. විනය ක්‍රමය හැටියට ඇවැත්වලට හසු නොවී සාමනය රාදීන්ගේ මාර්ගයෙන්, කප්පිය කුටිවල ඕමනාතරම් ආමිස රැස්කළ තබාගත හැකිය. ඇතැම් ශ්‍රමණ බ්‍රාක්්මණයෝ සැදැහැන් දෙන බොජුන් වනදා, නැටීමය, ගීකීමය, බෙරආදිය වැයුමය, බොහු නළුවන් රැස්ව කරන නැටුම් ාමයා රාමායනාදී කතාකීම් තාලම් ගැසීම් ගන තාලම් ගැසීම කූම් බතුන නම් බෙරවැීම ප්‍රතිබානචිත්‍රය යගුල්වලින් කරන ක්‍රීඩාව හෝ චණ්ඩාලයන්ගේ සන සේදීමේ ක්‍රීඩාව හුණු දඩු ඔසවා කරන ක්‍රීඩාව මිනිී ඇට සේදීම ඇත්පොර අස්පොර මීහරක් පොර එළහරක් පොර එළුපොර බැටලුපොර කුකුල් පොර වටු පොර පොළුවලින් කරන පොර මිටින් කරන පොර මල්ලව පොර සෙබලුන්ගේ යුද්ධ සේනා ගණන් ගැනීම සේනා රැස්වීම බලෑනි දැකීම යන මේ ප්‍රතිපත්තියට පටහැනි දෑ බැලීමහි කිරීමහි කරවීමෙහි යෙදී වාසය කරති මේ සස්නහි භික්‍ෂුතෙමේ ඒවායින් වැලකී වාසය කරයි විසූක දස්සනයෙන් වැලකී වාසය කිරීම ඔහුගේ සීලයයි. මෙහි දෝපන යනුවෙන් කියවෙන මිනි ඇට සේදීම ඇතැම් ජනපදවල පවත්නා ක්‍රියාවක්යැයි අටුවාවෙෙහි දක්වා ඇත. කෙනෙකු මලකල් හි සිුරුරකුණුවනතෙක් වලලා තබා කුණුවූ පසු ගොඩට ගෙන ඇට හෝදා ඒවාය සුවඳගල්වා තබා නැකත්දිනවලදී ඒවා සමීපේ මත් පැන් හා බොහෝ ආහාරපාන තබාගෙන කාබී හැඩීම ඒ ප්‍රදේශවල චාරිත්‍රයක් යැයි කියනු ලැබයි. වේතාල යන වචනයට ගනතාලම් ගැසීම මන්ත්‍රවලින් මළමිණී නැගිටවීම යැයි අර්ථ දෙකක් කියා ඇත්තේය. ඇතැම් ශවමන බ්‍රාහ්මයෝ සැදැහැන් දෙෙන බොජුන් වලදා එක් අතකට කොටු අටබැගින් ඇති පෝරුවෙහි කරන ක්‍රීඩාව දසයබැගින් නැති පෝරුවහි කරන ක්‍රීඩාව දූ පෝරු නැති හිස්තැන කරන ක්‍රීඩාවය බිම කොටු ඇඳ පනිමින් කරන ්‍රීඩාවය එකනක ලංකොට එළු ගල් කැටවලට හෝ ධදු කැටවලට අනික්වා නොසල්වන පරිදි නියෙන් ගසමින් කරන ක්‍රීඩාව ධදු කැටවලින් ප්‍රීඩා කිරීම දික්කූද කෙටිවූද දඩුවරින් කරන ක්‍රීඩා ඉටු මිටිවලින් රූපදැක්මීින් වශයෙන් කරන ක්‍රීඩා ක්‍රීඩා කිරීම පත්‍රවලින් තැු නලාපිඹිමින් කරන ක්‍රීඩා කුඩා නගුලෙන් ක්‍රීඩා පොළුවලින් එල්ලී කරනම් ගැසීම් තල්පත් ආදියෙන් කැරගෙන සුළම්පෙති සාදා ක්‍රීඩා කිරීම් පතින් කළ නැලියෙන් වැලි ආදිය මනමින් කරන ක්‍රීඩා කුඩා රතෙන් ක්‍රීඩා සෙල්ලම් දුන්නෙන් ක්‍රීඩා පිටෙයි හෝ ආසේ හෝ අකුරු ලිවීමෙන් ක්‍රීඩා සිතනදය කීමෙන් ක්‍රීඩා අ බව කොර බව කුදු බව ආදී අනුන්ගේ ඇද පළුල් දැක්වීම් වශයෙන් ක්‍රීඩා කිරීම යන ප්‍රමාදයට හේතුවන සූදු ආදී ක්‍රීඩා වලි එදෙමින් වාසය කරද මේ සසුනේ භික්ෂතෙමේ ඒවායිෙන් වැලකී වාසය කළයි ඒදඔහුගේ සීලයයි. මේ දක්වා ඇත්තේ අතීත ලෝකයේ පැවැති ක්‍රීඩාය වර්තමාන ලෝකයේ ඇත්තේ ඒවාට වෙනස් ක්‍රීඩාය ලෝකේහි ක්‍රීඩා කලින් කල වෙනස් වෙයි විද්ධන් විසින් මෙහි දැක්කූ ක්‍රීඩාාවලින්ම නොව වර්තමාන ලෝකේ ඇති සියොලුම සූදු වලින්ද ලොතරයිට්ටිකට් ගැනීමෙන්ද නොයි ක්‍රීඩා වලින්ද වැලකී වාසය කළ යුතුය. ඒය භික්‍ෂුවකගේ එක්සිීලයකි. ඇතැම් ශමන බ්‍රාක්්මණයෝ සැදැහෙන් වෙන බොජුන් වලදා ආසන්දී නම් වූ පමණට වඩා උස්පුටුය පාදයන්හි සිංහ ව්‍යාග්‍රාධී සතුන්ගේ රූප තබා කළ ආසනය සතර අගුලකට වඩා දික්ලෝම් ඇති ඇතිරිලිය එළුලොම්වලින් විස්තුරු කොට වියනලද ඇතිරිලිය එළුලොමින් කළ සුදු ඇතිරියය ගණට මල් ඇති එළුලොම් ඇතිරියය පුළුන් පොරවා ඇති ඇතිරියය සිංහ ව්‍යාග්‍රාධී රූපවලින් විස්තුරු කළ ඇතිරියය දෙපස රැල් ඇති එළුලෝම් ඇතිරියය එක් පසක රැල් ඇති එලුලෝම් ඇතිරියය රන්හුයින් මිසිතුරු කළ තිහිරි හයින් කළ ඇතිරියය රන්හුවීන් විසිතුරු කළ පටහුයිීන් කළ ඇතිරියය නාටිකාවන් සොලොස්තනකුට සිට නැටියහැකි එලුලෝම් ඇතිරියය ඇතුපිට අතුරණ ඇතිරියය අසුපිට අතුරන ඇතිරියය ඇඳ ප්‍රමාණයට අඳුන් දිවිසමින් කළ ඇතිරියය කදලිමිග නම් වූ මුවන්ගේ හමින් කර ඇතිරියය රතුවියෙන ඇති ඇදය දෙපස රතුකොට්ට පිහිටුවා ඇති ඇදය යන මේ උච්චාසයන මහාසයනයන් පරිභෝග කිරීමෙහි යෙදෙති මේ සසුනෙහි මහනති මේ ඒ උච්චාසයන මහාසයන පරිභෝගයෙන් වැලකි වාසය කරයි ඒ ච්චාසයන මහාසයන පරිභෝගයෙන් වැලකීම ඒ මහනහවුගේ සීලයයි. පැවිද දෙෙකුට උච්චාසයන මහාසනයක් ලදහොත් ආසන්දි නම් වූ උස්පුටුවෙහි පා කෙටිකර පරිභෝගයට ගැනීම සුදුසුය. පල්ලංකය සත්වරූප ඉවත්කොට පරිභෝගයට ගැනීමද, තුළිකානම් පුළුන් පිරවූ ඇතිරිය ලිහා කොට්ට සාදා පරිබෝග ගැනීමද ඉතිරි ඇතිරී බිම එලා පරිබෝගේයටද සුදුසුය. ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සැදැහැන් දෙන බොජුන් වලදාා ඇගෙහි සුවද හුණු එලීමය අත්පාආදිය සටහන යහපත්වීම පිණිස තෙල්ගල්වා මැඩීමය සුවද පැනින් නෑමය මල්ලවයන් මෙ ඇගේ මස්වැරුණු පිණස මුගුරුවලින් ඇඟ තැලීමය කැඩපත් පරිහරණය කිරීමය අලංකාරය පිණිස ඇඟ අදුුන් ගැල්වීමය මල් පැලඳීම ඇඟ පැහැපත් කරනු පිණිස විලවුන් ගැල්වීම මෝනේ සුවඳහුණු ගැල්වීම කැලල් මකනු පිණිස මුහුණෙහි විලවුන් ගැල්වීම අලංකාරය පිණිස අතෙහි පළදනා බැදීම ඉස් මුදුනෙහි කොන්්ඩය බැඳ රන් ආභරනාදියෙන් සැලසීම අලංකාර සැරෑටි දැරීම ස්ත්‍රීරූප පුරුෂරූපාදයෙන් විචිත්‍ර බෙහෙත් නල දැරීම තිු කඩුදැරීම විසිතුරු කුඩ දැරීම විසිතුරු පාාවහන් දැරීම නලල් පට දැරීම සිලුමිනි පැළඳීම වල්විදුනා දැරීම දික් දහවලු ඇති සුදුවත් හැඳීම යන මේවායින් සරීරයේ සැරසීම් කෙරති. මේ සස්නෙහි මහන ඒවායින් වැලකී වාසය කරයි ඒදොහුගේ සීලයයි තැම් ශමන பிரාக்මණයෝ සැදැහන්දෙන බොජන වළඳා රජුන් පිළිබඳ කතා சොරුන් පිළිබඳ මහමතියන් පිළිබඳ சේனா පිළිබඳ பய පිළිබඳ යුද්ධ පිළිබඳ ආහාර පිළිබந்த පාானයන් පිළිබඳ වස්තු පිළිබந்த යහන් පිළිබධ மල් පිළිබந்த சුවந்த පිළිබந்த නෑயන් පිළිබந்த யானන පිළිබந்த ගම් නියම්ගම් நகர ජනපද ආදී පිළිබඳව ස්ත්‍රීන් පුருෂයන් குුமாරයன் குුமாறன் පිළිබඳව ශූරයන් පිළිබඳව வீීති පිළිබඳ ජලස්ථානහා කුම්බදාසීන් හෝ පිළිබඳ කතා මියගි අතීත ඥාතීන් ආදිය පිළිබඳ කතා நான்න අප්‍රකාර නිරර්ථක කතා ලෝකය පිළිබඳ කතා සෘදධය පිළිබඳව දියුණුව හා පිරිහීම පිළිබඳව ආදිය කතා මේ තිරස්්චීන කතාවන්හි යෙදීවාසය කෙරෙති. මේ සසනහි භික්ෂුතෙමේ ඒ තිරස්්චීන කතාාවලින් වැලකුනේ වෙයි. එයද ඒ මහනහුගේ සීලයයි. ස්වර්ගමෝක්ෂයන්ට බාධක ආරෙ මාර්ගය අවරණ නිරර්ථක කතා තිරස්්චීන කතා නම් වෙයි. අසවල් රජ බොහෝ සේනා ඇතියකි, බොහෝ ධනය ඇතියකි, බොහෝ රටවල් ඇතියකි, නිර්බීත කෙනෙකි යනාදියෙන් කෙරෙන තෘෂ්ණ සහගත කතාවම තිරස්්චීන කතාව වෙයි. මෙතරම් ආනුභාවය ඇතිව ධන සේනා සම්පත් ඇතිව විසූ, අසවල් රජද මියගියේය ඥනාදී, අනිත්‍ය ප්‍රති සංයුක්ත කතාව රාජ කතාව වුවද තිරස්්චීන කතාව නොවේ. චෝර කතා ආදියද එසේමය. රාජ කතා ආදිය පිළිබඳව විනේහි සිකපදයක් නොදක් නා ලැබෙයි. ඇතැම් ශමන බ්‍රාක්්මණයෝ සැදැහැන් දෙෙන බොජුන් වලදා මෙසේ වාද කතා කරමින් හැසිරේති. කෙසේ දෙයක්ත් නුබ මේ ධර්මවිනය නොදන්නෙහි මම මේ ධර්මවිනය ධනෙමී. නුබ මේ ධර්මවිනය දන්නේෙහි ද නුඹ වරදවා පිළිප දෙන්නේෙය මම මැනවින් පිළිපදින්නේ වෙමි මාගේ කීම යුක්ති යුක්තය නුඹය කීම වැරදිය නුඹ පළමුුවයෙන් කිය යුත්ත පසුව කීයෙහිිය පසුව කිය යුත්ත පළමුවෙන් කීවෙෙහිය නුම බොහෝ කලක් පුරුදු කරමින් ප්‍රගුණ කරගන්නා ලද්ද මා එක්වාචනයෙන්ම බිදී ගියේය මා විසින් තට වාධාරෝපනය කරන ලද්දේය නුඹ නිග්‍රහ කරන ලද්දෙහිය දෝෂයෙන් විදනු පිණිස තැනතන ඇවිද ඉගෙන ගනුව ඉදින් උුබ සමත්වෙහි නම් වාදයෙන් ගැලවෙව. යැයි මෙසේ වාදයහි යෙදී වෙසෙන්න්නහ. මේ සසුනෙහි මහනතෙම වාද කිරීමෙන් වැලකුණේය ඒ වාද විවාදයෙන් වැලකීම ඒ මහනහුගේ සීලයයි. ඇතැම් ශමන බ්‍රා්මණයෝ සැදැහැන්දෙන බොජුන් වනදා රජුන් විසින් රාජ මහමාත්‍යන් විසින් ශ්‍රත්‍රියන් විසින්, බ්‍රාක්්මණයන් විසින් ගැහැවියන් විසින් කුමරුන් විසින් මෙයින් අසවල්තනට යාව එතනින් අසවල්තනට එව මෙතනින් මෙය ගැනයාව අසවල්තැනින් අසවල්දය මෙහි ගැනව යනාදියෙන් මෙහ අනකාල් හි ඔවුන්ගේ දූත මෙහෙවරෙහි යෙදති මහනතිමේ මෙසේ දූත කර්මයහි යෙදීමෙන් වැලකුණේ වෙයි ඒ දූතකම්ම කිරීමෙන් වැලකීම ඔහුගේ සීලයයි ැම් ශමන බ්‍රාක්්ණියෝ සැදහැන් දෙෙන බොජුන් වළඳා කුහකම් කරන්නෝද වෙති ලැබීම සඳහාසිත් ඇදෙන පරිදිී කතා කරන්නෝ වෙති ලැබීම සඳහා නිමිති පහළ කරන්නෝද වෙති නොදෙන්න්නවුන්ට නින්දාකිරීමෙන් පෙළෙන් නෝද වෙති ලාබේෙන් ලාබේස්වඇන්නෝද වෙති මේ සස්නෙහි මහනතෙමේ එබඳ කුහකමින් ප්‍රත්තිපිළිබඳ කතාාවෙන් වැලකුණේ වෙයි ඒද ඒ මහනෝගේ සීලයයි මේ ගොහන ආදිය කලින් ආජීව පාරිසුද්ධ කතාව යටතේ විස්තර කර ඇත. මේ මධ්‍යම සීලයයි. මහා සීලය. ඇතැම් ශ්‍රමණ බ්‍රාක්්මණයෝ සැදැහැන් දෙන බොජුන් වළඳා මෙබඳු තිරස්්චීන විද්‍යාවෙන් මිත්‍ය ආජීවයෙන් ජීවිකාව පවත්වති. ඔවහු කවරහු දෙත් අත්පා ආදියහි මෙහිටි ලකුණු බලා පලාපල කියන අංග ශාස්ත්‍රය, නිමිති බලා පලාපල කියන නිමිත්ත ශාස්ත්‍රය අසනිපාතාදී මහත් කරුණු බලා පලාපල කියන උත්පාධ ශාස්ත්‍රය, ස්වප්න පලාපලකීමේ ශාස්ත්‍රය මේ ලකුණ යුක්ත වූයේ රජවේය යනාදියෙන් ලකුණුවලින් පලාපලකීමේ ශාස්ත්‍රය මියන්කෑ වස්ත්‍රය බලා පලාපලකීමේ ශස්ත්‍රය ඒ ඒ දේවල් සිදුවන පරිදි ගිනිපිදීමේ ශාස්ත්‍රය මෙබඳු හැන්දක ගිනිපිදීමෙන් මෙබදු පල ඇත්තේය යැයි කියන ශාස්ත්‍රය. වී පොතුුවලින් ගිනිපිදීමේ ශාස්ත්‍රය කුඩුවලින් ගිනිපිදීමේ ශාස්ත්‍රය සහලින් ගිනිපිදීම ගිතලින් ගිනිපිදීමේ තෙලින් ගිනිපිදීමේ ආදී ශාස්ත්‍ර, අබ ආදිය මවින්ගෙන ගින්හිලා පිදීමේ ශාස්ත්‍රය ලේ පිදීමේ ශාස්ත්‍රය. ඇගිලි ඇට බලා පලාපල දක්වන අංගවිද්‍යාව ගෘහවස්තු ආරාමවස්තුූන්හි ගුණදෝෂ දක්වන වාස්තු විද්‍යාව. අගගෙය මාසුර රක්කාආදීන් විසින් කර ඇති නීති ශාස්ත්‍රය සොහොනේ සිට සාන්තිකරන විද්‍යාව ගූතවිද්‍යාව හෙත්වල අස්වනු වැඩිකරන බූරි විද්‍යාව සර්පවිෂ බස්වන විද්‍යාව විස නොවදින පරදිී ආරක්‍ෂා කරන විස විද්‍යාව ගෝණුසු විෂ නැතිකිරීමේ විද්‍යාව මී විස නැතිකිරීමේ විද්‍යාව පක්ෂීන්ගේ හා සවුපාවුන්ගේ හඬින් හා ගමනින් පලාපල කීමේ විද්‍යාව කපුටු හඬ තේරුම් ගැනීමේ විද්‍යාව ජීවන කාලේ දැනගන්නා විද්‍යාව. හි පහර වැලැක්වීමේ විද්‍යාව. මරුග පක්ෂීන්ගේ හඬතේරුම් ගැනීමේ විද්‍යාව. යන මෝහු තිරස්්චීන විද්‍යාවෝය. මේ සසුනෙහි මහනතෙම ඒ තිරස්්චීන විද්‍යාවලින් ප්‍රත්්‍ය සපයාජීවත්වීම වූ මිත්‍යආජීවයෙන් වැලකුණේ වෙයි. එඔහුගේ සීලයයි. ැම් ්‍රවණ ්‍රාක්්ණයෝ සැහැන් දෙෙන බොජුන් වලදා මැණක්වලින් වන පලාපන පවසන මානික්‍ය ලක්ෂණ විද්‍යාව වස්ත්‍රයන්ගේ ගුණාගුණ දක්මන වස්ත්‍රලක්ෂණ විද්‍යාව මෙබදු දණ්ඩක් දැරීමෙන් මෙබඳ පලාපන ඇත්තේයයි දඩුවල පලාපල පසන දණ්ඩලක්කන විද්‍යාව මෙබඳු කඩුවක් දැරීමෙන් මේ මේ පල ඇත්තේයයි කඩුවල පලාපල දැක්වෙන ලක්ෂණ විද්‍යාව හි ආදියෙහි පලාපන දැක්වෙන උු දුනුක්ෂණ ආයුතු ලක්ෂණ විද්‍යාව මෙබඳු ශ්‍රියක වෙසන ගෙට මෙබඳු පලාපල ඇත්තේය මෙබ පුරුෂයකු වෙසන ගෙට මෙබඳ පලාපල ඇත්තේ යැයි දැක්වෙන ස්ත්‍රී ලක්ෂණ පුරුෂ ලක්ෂණ විද්‍යාව කුමර කුමාරී දාසි ලක්ෂණ විද්‍යාව අස්වලක්ෂණ, මහිසලක්ෂණ, රෘෂභලක්ෂණ, ගවලක්ෂණ, අජලක්ෂණ, මෙෙන්්ඩකලක්ෂණ, කුක්කුට ලක්ෂණ, වට්ටක ලක්ෂණ, ගෝධා ලක්ෂණ, කර්ණිකා ලක්ෂණ, කච්ච පල්ලක්ෂණ, මරුගලක්ෂණ විද්‍ය යන මේ තිරස්්චීන විද්‍යාවලින් මිද්‍ය ආජීවයෙන් ජීවිකාව කරති. මේ සස්නහි මහනතමේ තිරශ්චීන විද්‍යාවලින් මිත්‍ය ආජීවෙන් ජීවත්වීමේ වැලකුණේ වෙයි. ඒ මිත්‍ය ආජීවෙන් වැලකීම ඒ මහනහුගේ සීලයයි. ඇතැම් ශ්‍රමන බ්‍රාක්්මණෝ සැදැහැන් දෙෙන බොජුන් වලදා අසවල් දින අසවල් තැනින් අසවල් නැකතින් අසවල් රජුගේ බැහැරයාම වන්නේය යනාදියෙන් රජුගේ වැැහැරයාම කලින් ප්‍රකාශ කරයි. සම ගිය රජු ආපසු ඊම ප්‍රකාශ කෙරයි අපගේ රජු අසවල්දින සතුරු රජකු කරා යන්නේ යැයි ප්‍රකාශ කරයි ගිය රජුගේ ආපසු පැමිණීම කලින් ප්‍රකාශ කරයි බාහිර රජුන්ගේ පැමිණීම කලින් ප්‍රකාශ කරයි බාහිර රජුන්ගේ බැහැරබීම කලින් ප්‍රකාශ කරයි අභ්‍යන්තරික රජුන්ට ජයවෙතයි පවසිති බාහිර රජු පරදිතයයි පවසිති බාහිර රජුන් ජය වෙතැයි පවසිති. අභ්‍යන්තරික රජු පරදිතියයි පවසති. මොහුට ජයවේය මොහු පරදීය යනාදිය පවසති. මෙසේ ශාස්ත්‍ර කියමෙන් තිරස්්චීන විද්‍යාවෙන් මිද්‍යආ ජීවයෙන් ජීවත්වෙති. මේ සසුනෙහි මහනතමේ ඒ තිරස්්චීන විද්‍යාවෙන් ජීවත්වීමෙන් වැලකුණේ වෙයි. එයද මේ මහන වුගේ සීලයයි. ඇැම් ්‍රමණ ්‍රාක්මණයෝ සැදැහැන් දෙෙන බොජු වලදා මෙබඳු තිරශ්चීන विද්‍යාවලින් ශාस्त्र්‍ර කියමින් මිथ්‍ය ආजीීවෙන් ජීविකාව කෙරෙත් कෙसेේ දෙයත් අසවල් දිनेයන්ही චन्ද්‍රග්‍රහණයක් වන්නේය අසවල් දිनයන්හි सूर्यග්‍රහණයක් වන්නේය අසවල් දිनයන්හි නක්ෂක්්‍රග්‍රහණයක් හෙවත් ග්‍රහ संयोෝගයක් වන්නේය ච්‍ර සूरියන්ගේ නියම මාර්ගේ ගමන් වන්නේය චද්‍ර සූරියන්ගේ අමාර්ගෙහි ගමන් වන්නේය නක්ෂත්‍රයන්ගේ නියම මග යාම වන්නේය නක්ෂත්‍රයන්ගේ නොමක යාම වන්නේය උල්කාපාත වන්නේය දිසා ඩාහයක් වන්නේය භූමිකම්පාවක් අහස ගිගුරුමක් චද්‍රසූරියය නක්ෂ්‍රක්තයන්ගේ උදාවීමක් අසත්බීමක් කිලිටිබීමක් වන්නේය යනාදියත් මෙ බඳු විපාකඇති සූරග්‍රහණයක් වන්නේය මෙ බඳු විපාකඇති නක්ෂක්්‍ර ග්‍රහණයක් වන්නේය මෙ බඳු විපාකඇති චන්ද්‍රසූරයන්ගේ නියම මගයාමක් වන්නේය මෙ බඳු විපාකැඇති නක්ෂක්ත්‍රයන්ගේ නියම මගයාමක් වන්නේය මෙ බඳු විපාකඇති නක්ෂක්ත්‍රයන්ගේ නොමගයාමක් වන්නේය මෙ බඳු විපාකඇති උल्කාපාතයක් වන්නේය බඳ විපාක ඇති දිසා ඩාහයක්, භූමි චලනයක්, ආස ගිගුරුමක්, චන්ද්‍රසූරය නක්ෂක්ත්‍රයන්ගේ උදාවීමක්, අස්තවීමක්, කිලිටිවීමක්, බැබලවීමක් ආදී වන්නේය යැයි කියමින් ඒවාය විපාක පවසයි. මෙසේ ශාස්ත්‍ර කියමින් මිත්‍යාජීවයෙන් ජීවත් වන්නාහ. මේ සසුනෙහි මහනතමේ තිරස්්චීන විද්‍යාවෙන් මිත්‍ය ආජීවයෙන් වැලකනේවෙයි එයද ඒ මහනහුගේ සීලයයි. ඇතැම් ශමන බ්‍රාක්්මණයෝ සැඳහැන් දෙන බොජන වලදා මෙබඳු තිරස්්චීන විද්‍යාවෙන් මි්‍ය ආජීවෙන් ජීවිකාව කෙරෙත්. කෙසේ දෙයක් නැකැත් බලා මැනවින් වැසි ඇතිවන්නේ යැයි කලින් කියති. වැසි මදවන්නේ යැයි කියති දුර්භීක්ෂවන්නේය සුභීක්ෂය ැති බය ඇතිවන්නේය රෝග හටගන්නේය රෝග දුරුවන්නේය යැයි කලින් කියති. ඇගිලි සලකුුණෙන් ගැනීමය දිගටම ගණන් කිරීමය, සමුහ වශයෙන් ගරන් කිරීමය කාවිය, ලෝක්‍ය ආතන ශාස්ත්‍රය යන මේවායින් කටයුතු කිරීමය යන මේ ක්‍රමවලින් මිත්‍ය ආජීවයෙන් ජීවිකාව කරති. මේ සසුනෙහි මහන එසේ තරස්්චයන විද්‍යාවන්ගෙන් මිත්‍ය ආජීවයෙන් ජීවිකාව කිරීමෙන් වැලකුනේ වෙයි ද ඒ මහනහුගේ සීලයයි. ඇතැ ශ්‍රමණ බ්‍රාක්්මණයෝ සැදැහැන් දෙෙන බොජුන් වනදා ආවහයට විවාහයට නැකත් කියති මිදී සිටි අමුසැමියන් එක්වීමට නැකත් කියති වෙන්ව ුරසි අමුසැමියන් වෙන්වීමට නැකත් කියති පොලියට නයට දුන් ධනය ගැනීමට පොලියට නයට දීමට නැකත් කියති ශ්‍රියාව ඇතිවීමට ගුරුකම් කරති කාලකන්නවීමට ගුරුකම් කරති ගැබ් පිහිටවීමට බෙහෙත්්‍යයොදති දිව තදකිරීමට ගුරුකම් කරති හකු තදවීමට ගුරුකම් කරති කන් බිහිරිවීමට ගුරුකම් කරති කන්නාඩියට දෙවියන් පමුණවා ප්‍රශ්න විචාරති කුමාරිකාවන්ට දෙවියන් ආරුඩ කරවා ප්‍රශ්න විචාරති. දෙවදාසීන්ට දෙවියන් ආරුඩකරවා ප්‍රශ්න විචාරති ජීවිකාල් පිණනිස හිරු මහාබඹු ආදී පුදති මන්ත්‍ර ජපකොට මකයෙන් ගිනි පිට කරති. ශ්්‍රී දේවිය කැඳවති. මේ ශාසනයේ මහනතෙම එබඳු තිරස්්චීන විද්‍යාවෙන් මිත්‍ය ආජීවයෙන් දිවි පැවැත්වීමෙන් වැලකුණේ වෙයි. එද ඒ මහනහුගේ සීලයයි. ඇතැම් පින්වත්ශ්‍රමණ බ්‍රාක්්මණයෝ සැදැහැම් දෙන බොජුන් වළදා දෙවියන්ට භාරවීම් වශයෙන් සාන්තිකර්ම කිරීම ශාන්තිය ලැබීමෙන් පසු බාර ඔප්පු කිරීම භූතකර්ම බිම්ගේවල වෙසමින් පාඩම් කළ යන්ත්‍රයෙදීම පණ්ඩකයන් පුරුෂයන් කිරීම පුරුෂයන් පණ්ඩකයන් කිරීම ශ්‍රාස්ත්‍රානු කූර්ලව ගෙවල් තැනීම බිම්දොස් නසනු පිණිස පූජා පැවැත්වීම මන්ත්‍රජලයෙන් මුව පිරිසිදු කිරීම මන්ත්‍රජලයෙන් නැහැවීම ගිනිපිදීම වමනය කරවීම විරේචනය කරවීම ලයි විරේක කරයවීම අදෝ විරේචනය කරවීම ශීර්ෂ විරේචනය කරවීම කන්රෝගවලට තෙල් පිළියල කිරීම ඇස්වලට බෙහෙත් කිරීම නස්ය කිරීම ඇස්වල පටල කපන අඳුන් පිළියල කිරීම ඇස වැඩෙන සිල් බෙහෙත් පිළියල කිරීම කටුගසා ඇසට පිළියම් කිරීම ඇසෙහි සැත්කම් කිරීම ලදරුවන්ට පිළියල් පිළියම් කිරීම සර්වාන්ගේටම වෙදකම් කිරීම. බෙහෙත්සර නැසීමට පිළියම් කිරීමය යන මේවායින් මිත්‍ය ආජීවෙන් ජීවත්වෙදී. මේ සසුනෙහි මහනතෙම එබඳු තිරස්චීන විද්‍යාවෙන් මිත්‍ය ආජීවෙන් ජීවත්වීමෙන් වැලකුුණේ වෙයි. එයද ඒ මහනහුගේ සීලයයි. මහරජ මේ ආය සීලස්කන්දයෙන් යුක්තවන මහනතෙමේ සීලසංවරය හේතුකොට සි තැනකින් බයක් නොදකි. මහරජ යම්සේ මුදුනෙහි අභිසේක කරන ලද නැසූ සතුරන් ඇති ශත්‍රිය තෙමේ කිසි තැනකින් සතුරන් හේතුකොට බයක් නොදක් නේද මහරජ එපරිද්දෙන් සීලේ නයුක්තවන මහන්නතෙමේ සීල සංවරය හේතුකොට කිසි තැනකින් බියක් නොදකින්නේය හෙතෙ මේේ මේ ආය සීලස්කන්දයෙන් යුක්ත වූයේ සුව සන්තානයහි නිරවද්්‍ය සුකය විඳී මහරජ මෙසේ මහන සීලයෙන් යුක්ත වූයේ වෙයි. මෙය මහා සීලයයි. චූලසීල මජ්ජිම සීල මහාසීල යන මේ විභාගය, ධර්ම පිළිබඳ විභාගයක් නොව පාලිය පිළිබඳ විභාගයකි. සසර දුකින් මිදනු පිණිස සැදැහෙන් බුදු සස්නයේ පැවිදිවී සිටින සත්පුරුෂයෝ තමන්ට හිමි තමන් විසින් රැකීයුතු සීලය උගෙන එහි මැනවින් පිහිටා ශක්ති පමණින් බුදු වදන්ඩ ඉගෙන රතවිනීත පටිපදා මහා ගෝසිංග පටිපදා මහා සුං්‍යත පටිපදා අනංගන පටිපදා දම්මදායාද පටිපදා නාලක පටිපදා චන්දෝපම පටිපදා යන මේ ප්‍රතිපදාවෙද යතා ශක්තියෙන් පුරමින් සමත විදර්ශනාවන්හි යෙදී තම තමන්ගේ ප්‍රවෘජාව සාර්ථක කර ගනිත්වා. මහාකාරුණික වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නෛරයානිික සාාසනයහි ගිහිගේ හැර සසරදුකින් මිදීම සඳහා පැවිදිව උපසම්පදාව ලැබූ ශික්‍ෂාකාමීන්ට මගදැක්වනු වස් රේරුකානයේ චන්දමිවල මහා ස්ථවීර නැමැති අපවිසින් ආරම්භ කරන ලද පසම්පදා சීलेේ නමති විනەیە ग्رانන්thය මෙතkinින් நிමය.